නමක ගුණේ සපිරි පරම්පරා ගණනක විශ්වාසයේ තමයි සුදේශී කොහොඹ. දහවල් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසලින් ආරම්භ කරපු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩල පාගමන අවසන් වුණේ පාර්ලිමේන්තු පිවිසුම අසලින්. ඊයේ දවසේ ශ්‍රී ලංකාවේ ගෝගම කියන සංකල්පයට තවත් අලුත් ගමක් එකතු වුණා. ඒ තමයි හොරු ගෝගම. මේ පිරිස පාර්ලිමේන්තු පිවිසුම අසල රාත්‍රිය ගත කරමින් ඉල්ලා සිටින්නේ මිනිසුන් ජීවත් වීමේ මූලික අවශ්‍යතා පවා නොමැතිව දුක් විඳිද්දී පාර්ලිමේන්තුවේ ඉන්න 225 තමන්ගේ වරප්‍රසාද වෙනුවෙන් පමණක් කටයුතු කරන බවයි. බතරමුල ප්‍රදේශයට ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පස්සේ තද ධාරානිපාත වර්ෂාව ඇදහැළුණා. ඒ වගේමයි තද අකුණු ගැහුවා. හැබැයි මේ විරෝධතාකරුවන්ගේ අදිශානීය දිය කරලන්නට ඒ කිසිවකට හැකි වුණේ නැහැ. පාර්ලිමේන්තුව අසල පිවිසු මාර්ගය අද දවසෙත් වසා තබනවා. ඊයේ පොලිසිය නිවේදනයක් නිකුත් කරා මේ පාර්ලිමේන්තු පිවිසු මාර්ගය වසා තබන බවට. ඔබ දන්නවා මේ පාර්ලිමේන්තු අසල කොහොමත් සාමාන්‍යයෙන් පවතින්නේ තද මාර්ග තදබදයක්. මේ පාර මාර්ගයේ වසා තබපු නිසා මේ රථවාහන තදබදය ඊයේ දවසේ ටිකක් වැඩි වුණා. අද දවසෙත් මේ මාර්ගයේ වසා තබා තිබෙනවා. හැබැයි අපි දැක්කා පාර්ලිමේන්තුවේ 225 පොලිස් ආරක්ෂා මැදේ කිසිදු අපහසුතාවයකින් තොරව පාර්ලිමේන්තුවට පිවිසෙන ආකාරය. ඒ වගේමයි ඊයේ දවසේ අපි දැක්කා GI බට යොදා මේ පාර්ලිමේන්තුව අසල මාර්ග ස්ථීර මාර්ග බාධක යොදා වසා තිබෙන ආකාරය. අද දවසේ එම මාර්ග බාධක GI මාර්ග බාධක ඉවත් කර තිබෙන බවක් දැක ගන්න පුළුවන්. News First වෙනුවෙන් මම ලක්නා මන්දි හොරුගෝගම පරිශ්‍රයේ සිට.